ඡාය අසංකට බෝධි පූජාව තබන්නට නන්දසේන සමග බෙල්ලන්විල පන්සලට ආවේ 6ට පමණේ. ඉන්නට පෙර එයා අම්මා ළඟට වී ටික වේලාවක් උන්නාය. එයා දුක් විඳිනවා මට බලන් ඉන්න බෑ අම්මේ. කෙල්ල කිව්වේ ඇස්සල කඳළු උතුරක් දීයේ. ඔහට කරන්න පුළුවන් දෙයක් කරන්න මැනික. ඒ ගෙදරට ගිහින් එයාව බලාගනිද්දි හරි ලෝබයි අම්මේ. මං අද මැඩම් බලා ඉඳිදි ඉව්වත් එක්ක. මගේ කෑම කාලා හරි රහයිලු. කෙල්ල ගීතේ දෙවෙන අහිංසක බලාපොරොත්තු වලට අම්මා කිසිවක් කිව්වේ නැත. ආදරෙදි හැම කෙල්ලෙක්ම මෙහිමය. එතනදී ලෝකයේම අහිංසකකම එක පපුවකට එයි. එයාට කවනව පොවනව මැඩම් බලාගෙන මොනා හිතුවත් දන්නෙත් නැහැ. හිතන දෙයක් ඒ නෝන හිතයි පුතේ. ඔයා ඔයාගේ යුතුයකම කරලා ගෙදර එන්න. ඒ ගෙදර ලස්සන කරන හර්ෂණී මිස්ට බෑ. ඡායා කිවි දිගසුසුමක් හෙලාය. ඒ අතිනුත් දුක තමාටමයි. හොඳ බිරිඳන් නොලැබෙන හැම විටකම පිරිමෙට්ට මහා දුකක් විඳින්න සිදුවේ. කැකුළු ඉන්දියාපු ටිකක් හදලා තියෙනවද අම්මේ? එහෙනම් රහ කිරියොද්දකුයි පොල් මැල්ලමුකුයි එක්ක පద్මා සිනාසි කිල්ල දෙස බැලුවාය. ජීවිතේ අහිමි වෙද්දිත් මෙහෙම කරන්නට පුළුවන් ගැහණියකට පමණි. හොඳ පොලොස් ගෙඩියකුත් ඇති. මං ඒකත් හදන්නම්. හා එයාලා ආස වෙයි. ඡාය පන්සල් ආවේ ඇගේ දිග සුදු ගහ කළු මල් මිශ්‍ර වූ සායත් සුදු බ්ලවුස් එකත් ඇඳගෙනේ. හවස කියා නොබලා ඇව ඇය ඒ තෙතකොණ්ඩේ පිටින්ම පිරුවට බෝධි පූජාවට ගියාය. දුප්පත් වුවත් කුඩා නිවස සිරියාවට ඇතයි නන්දසේන සිතුනේ. පූජා බඩුද රැගෙන ඡායා වාහනෙට නැගේ සතුටිනි. බෝධි පූජාව තියලා ආයෙත් ටිකකට ගෙදර දුවල එමු අංකල්. හොඳේ, මං අම්මට ඉඳියාප්ප හදන්නයි කිව්වා. හොඳයි මිස්. බෙල්ලන්විලට නේද මිස් යන්නේ? ඔව් එතනනේ. හොඳ. ඒ ජීවිතයට බැඳෙන්නට යන කෙල්ල කිසිවක් නොකර සිටිද්දි මේ කෙල්ල දුක් විඳින අයුරු පුදුමාකාරයයි නන්දසේනට සිතුනි. මෙයා පැයට නාගෙන පිරිවට සූදානම් වී දුවන කෙල්ල අද දවස තුල කොතරම් වැඩ කළාදයි නන්දසේන දනි. ඡායා බෝධි පූජාව ආශාවෙන් කළාය. බෙහෙත් ද්‍රව්‍ය දැමූ වතුර කලේ බෙල්ලන්විල බෝධිය වට හතර රැගෙන යද්දී ඇය මුළු හදවතින්ම ඉල්ලුවේ ඔහුව සතුටින් තියන ලෙසිනි. එහෙත් ඔහුගේ ජීවිතයේ සතුට ඇය බව ඇය මේ මොහොතේ සිතුවේ නැත. පිළිවෙලට මල් පහන් පූජා කර බෝධිය නාවා ඔහුට කතරගම දේවාලයෙන් සිත් සාන්තියක්ද කරගෙන ඡායා පන්සලෙන් පිටුවේ රාත්‍රි 8ට පමණේ. ඇය නන්දසේනත් පන්සලෙන් පිටුවේදී මුළු පන්සල් බිමුම් පාළුවට ගොස් තිබුණි. කාලාන්තරයකට පසු අවංකව කළ බෝධි පූජාවකට අත ගැසුවායයි නන්දසේනට සිතුනි. මේ බෝධි පූජාව ඉවරෙද්දී නම් පුංචි මාතෙර හොඳ සනීපයක් එයි නේද මිස්? දවස් හතම එන්න ඕන අංකල්. අන්තිම දවසේ සර්ව ටිකක් එක්කන් එමු. අත ගස්සලාම් බෝධිය නෑවුවම නම් හරි. කොල්ලව ලැබෙනව නම් ලැබියුත්තේ මෙහෙම කෙල්ලෙකුට යයි නන්දසේන සිතුනි. එහෙත් අසංගක ජීවිතය හර්ෂණීව බඳා ඇති බව ඔහුට රහසක් නොවේ. ඡායා ගෙදර යද්දී පద్මා උණුවෙන්ම හැදූ රතු කැකුළු ඉඳියාපු වීදුරු බෝල් එකකට දමා වෙනමම් පොලොස් මාළුවත් කිරිහොදිත් පොල් මැල්ලුමුත් පාජන වලට දමා තිබුණි. මන් දීලා ඉක්මනට එන්නම් අම්මේ. බෝධි පූජා හොඳට කළාද පුතේ? ඔව් අම්මේ හොඳට කළා. අද පන්සලේ ලොකු සෙනගකුත් නැහැ. නිස්කලංකේ කළා. පරිස්සමෙන් ගිහින් එන්න. මන් දුවල එන්නම්. ඡායා කෑම ටිකද ගෙන ඉක්මනට වාහනේ ගොඩ වූවාය. මොහොතකින් වාහනය පොලොස් මාළුවේ සුමදිනුත් කිරිහොදේ සුමදිනුත් පිරී ගියේ. මිස්ගේ අම්මගේ පොලොස් මාළුවයි කිරිහොද්දයි හරි සුමඳයි. නන්දසේන කිව් දෙයට ඡායා පිටිපස්ස සිට සිනාසුනාය. අම්මා දරලිපක් හදලනේ පොලොස් මාළු හදන්නේ නන්දසේන අංකල්. එතකොටනේ පොලොස් මාල් රෝස පාටට පිපෙන්නේ. ඉස්සර අපේ අම්මත් ඔය කතාව කියලා තියෙනවා. නන්දසේනත් ඡායත් නිවසට එද්දී රෑ 9ත් පසුයි තිබුණේ. වාහනේ නිවසට හරවද්දිම මිදුලේ නවත්වා තිබූ වාහනේ ඡායා ඇඳින්න ආය. ඇගේ පපු එහෙමම ඇවිලි ගියේ. අංකල්, ඒ ලොකු මහත්තයාගේ වාහනේ නේද? ඔව් මිස්. හර්ෂිනිත් ඇතුලේ නිසක ලෙසම ඉන්න බව ඡායා දැනගත්තාය. මං අංකල් පිටිපස්සෙන් යන්නම්. මං ඉන්දියාප්ප ටික අරන් එන්නම් මිස්. ඡායා නිවසට ඇතුල් වූයේ පිටිපස දොරණි. ලලිතාට කෙල්ලව දැක සතුටක් දැනුනි. දැන් පැයක් තිස්සේ මිස් යන්නේත් නැහැ. ලලිතා කිවි නොරිස්සුමනි. මොනවත් හැදුවේ නෑ නේද ලලිතා? නෑ මිස්. මිස් කියනවා කිව්වනේ. නන්දසේන කෑම ටික ගෙන ආවේ ඒ වෙලාවේදී. ලලිතා ඡායත් කෑම ටික ලෙහා බැලුවේ. මේ පොලොස් මාළුව දවස් 3-4කට ඇති මිස්. හර්ෂණීගේ කටහඬ සාලෙන් ඇහෙද්දී ඡායාගේ හිත ඇවිලීගෙන යයි. ඔහුගේ මූණ ටිකක් බලාගත්තා නම් මෙහෙමම යන්නට තිබුණි. ලලිතා සර් කොහෙද? පුංචි මහත්තයා උඩ. ලොකු මහත්තයලා තව වෙලා ඉඳී නේද ලලිතා? ඒකනේ මිස්. එහෙම වුණොත් මම මෙහෙමම යන්නම්. ඡායා කිවි අසරණවය. මිස් ආවොත් තියාගන්න කියලා ලොකු නෝනා දැන් කියලා ගියේ.
කොහොමද දැන් මිස්ස රෑ ගෙදර යවන එකකුත් නැහැ. ලලිතා කියද්දි ඡායස් ලොකෝ කරගෙන ලලිතා දෙස බැලුවාය. ඔහු ලබා ගන්නට ලෝභකමකින් පැලෙන පපුව ඉදිරියේ ඌට ආදරය කරන්නට මහා තෘෂ්ණාවකින් කගෙන පපුව ඉදිරියේ ඡායා සියල්ල දරාගත්තාය. දෛවී මේ ජීවිතේ කුමක් කරන්නට සිතාගෙන ඉන්නවද? ඉරනම දෙන දවර තීන්දුවක් හෝ බාර ගන්නවායයි බොරුවට හදාගත් සිත එකවර හදාගැනීම කොහොමඩවත් පහසු නොවනු ඇත. ඡායා මුරුතංගයේට යාබද තිබූ කුඩා කාමරයක ඉඳගෙන කල්පනා කළාය. ඔහු ඉන්නා ගෙදර මෙසේ අගු පිලකට වී උන්නද හිතට මුදුමාකර සතුටක් දැනේ. ආ මම මිස්ටර් ලෙමන් එකක් ඇදුවා. ලලිතා ඡායට ලෙමන් ජූස් වීදුරක් ගෙනවිත් පිළිගැන්නුවාය. පුදුමාකාර පිපාසකින් උන් ඡායා ඉන්න අඩම්ම පීගෙන ගියේ දාහයිනි. ලලිතා කෙල්ල දෙස බලා සුසුම පිටකලේ ඇත්තටම දුකිනි. මිස්ටර් ද ඉස්පාසුවක් නැහැ නේද? ඔහු එනේ මීටත් වඩා දුක් විඳින්නට ඇත්නම් කොතරම් සතුරක් දැයි දන්නේ මේ හිතය. ඉන්දියාප්ප ටික එහෙමම බෝල් එකෙන්ම තියන්න ලලිතා. අම්මා කෙසල් කොලයක් බෝල් එකට දාලා ඉන්දියාප්ප දැම්මේ. මං දැක්ක මිස් ඉන්දියාප්ප ටික මල් වගේ. ඡායා සිනාසුණයි. හර්ෂණිත් ඇගේ දෙමව්පිය වුණොත් මේ හදිස්සිය ආවේ ඇයිද ඡායා සිතුවයි. ඒකෙන් ලලිතාගෙන් ඇසිය නොහැක. සමහරට උන් ඉන්නට ඇත්ති අසංගගේ හර්ෂණිගේ කසාදය ගැන කතා කරන්නට විය යුතුය. ඡායට හිලුණු ඉබේටය. එයාලා යන්න ගොඩක් වෙලා යයිද ලලිතා? ඡායා ඇසේ නිකමටය. අනේ මන්ද මිස් පුංචි මහත්තයාගේ ලෙඩ බලන්න නෙමෙයි ඇවිත් තියෙන්නේ කසාදේ කතා කරන්න. ඡායාගේ අතුලන්තින් පිච්චීගෙන මෙන් ගියේ. සර්වේ හර්ෂණි මිස ඉක්මනට බඳිනවලුද? ඒ ප්‍රශ්නේ අහද්දි කිල්ලගේ වචනවල දුක්බර බව හඳුනා ගන්නට ලලිතාට අපහසුයක් වූයේ නැත. අනේ මන්ද මිස් බැඳ දවසර පුංචි මහත්තයා තවත් එක් තැන් වෙයි. ඒ කියන්නේ එසේ කියන්නේ ඇයිදයි ඡායා ඇසුවේ නැත. යන්න මගේ හදන්නේ. මම බලලා ඉන්නම් මිස්. ලලිතා ගිබසලා ඡායා එහෙමම වමතින් දැසන් නල්ලද වසාගෙන දෙන්නේත් පියාගත්තාය. හදවත පතන සැනසීම සමහරට කිසිදා මේ ජීවිතෙන් නොලබෙනු ඇත. ඡායට බියක් දැනුනි. ඒ ඇයිද ඇයටම සිතෙන්නේ නැත. කෙල්ල ආවද ලලිතා? හර්ෂින්ලා ගියපසු රණතුංග මහත්මිය ඇසුවේ ලලිතාගෙනි. දැන් ගොඩක් වෙලා ලොකු නෝන ඇවිත් කුස්සි කාමරේට වෙලා හිටියා. පව්. රණතුංග මහත්මියට කියෝනේ හීල්ලීමිනි. ඇය මුළුතැඟේ දෙසට ගියේ තෝන්තූ සිතිනි. හර්ෂණිගේත් අසංගගේත් විවාහ උත්සවයගෙන ඇගේ සොයුරා කියා ගිය කිසිවත් දැන් රණතුංග මහත්මියට මතක නැත. ඒ සියල්ල අසාගෙන සියල්ලටම හුඟිමිටි තැබුවා ඇරෙන්නට රණතුංග මහත්මිය විශේෂයෙන් කිසිවක් කියන්නට ගියේ නැත. කෙල්ල පුංචි කාමරයේ පුටුවක ඉඳගෙන උන් අයරු දකිද්දී රණතුංග මහත්මියගේ සිත දුකකින් පිරී ගියේ. මහා දුක පපුවේ නොයිනි නම් කෙල්ල ලේසින් මෙහෙම නොඉන්න බව ඇය දනි. ඔයා ඇවිත් ගොඩක් වෙලාද පුතේ? නොසිතූ මොහොතක ඇගේ සුර ඡායාගේ හිස මතට පතිත වෙද්දී ඡායා කඳුලින් බරව දෙන්නේ සංගවා ගන්නට වෙර දැරුවාය. ඒත් කෙල්ලගේ තෙමී ගිය දැස් ඇය දැක්කාය. ඇයි පුතේ? නෑ මැඩම්. රණතුංග මහත්මිය ඉන්පසු කිසිවක් නොයසුවේ කෙල්ල අසරණ වෙන බව දැනගිනේ. බෝධි පූජාව හොඳට කෙරුණා මැඩම්. මට නන්දසේන කිව්වා පුතේ. ළඟ හිටපු එයාටත් පිල්ලු. තම දරුවාට තමා ඇරෙන්නට බෝධි පූජාවක් කළ එකම ගැහැණිය මේ කෙල්ලේ. රණතුංග මහත්මිය ඇය ගැන හිතුනේ එහෙමය. අම්මයි දුවයි දෙන්නම දුක් විඳිනවා. ලලිතා කෑම් බඳුන් වලට දමන ඉන්දියාප්ප පොලොස් කිරිහොදී දෙස බලා රණතුංග මහත්මිය කීවාය. මේ අදස්සේ අම්ම පොලොස් මාලුත් හැදුවද? පන්සල් යන්න කලින් මම අම්මට කියලා ගියේ මැඩම්. නන්දසේන අංකලුයි මායි පන්සල් ගිහින් එද්දි හදලා තිබුණා. කෙල්ල ඇඳගෙන උන් චාම් කළු සුදු සායත් සුදු බ්ලවුස් එකක් දැස ඇය බයින් පසු බලා උන්නාය. උදේ සාරි ඇඳගෙන උන් කෙල්ලගේ නැති දඟකාර ලස්සනක් ඇය දැන් දැක්කාය. සර් බඩගින්නේ නිදාගනිත් දන්නේ. ඡායා කීවේ ඔහුට උණුවෙන් ඉඳියාප්ප ටිකක් කවා බෙහෙත් ටික දෙන්නට වූ ආශාව නිසාය. කොල්ලට බඩගිනිත් ඇති තමා. ඔයා එහෙනම් පුතේ කැම ටික දීලා ඉන්නකෝ. ඡායට මොකද්දෝ දැනුනේ. ඇයට සීවේ ආවගිස ලලිතා කිව්ව කතාවේ. කොහොමත් දැන් රෑ මිස්ස ගෙදර යවන එකකුත් නැහැ. ඡායා පිගානකුත් පිරිසුදු කුඩා දීසිතුනකුත් රැගෙන අසංකට ඉන්දියාප්පත් වෙන වෙනම පොලසුත් කිරියෝදිත් පොල්ල මැල්මුණුත් බෙදාගත්තාය. ඔහු කිරියෝදි ගන්නට පුදුම ආසය. දවසක හල්මැස්සන් තෙල් දමා කිරියෝදි හදා බත් ගෙනවිත් ඔහුට කැවූ දවස ඡායට සීවිය. ඡායා කෑම් බෙදද්දී කෙල්ලගේ දෙතොල් අතර මතු ඇති තුනී සිනාව ලලිතා දැක්කාය. කෙල්ලේ කොහොම hina වෙන්නේ හිත ඇතුලෙන් යමක් විඳින්දීය. ලලිතා මිස් ඔතන ඔය බෑග් එකේ ඊජීබී එකක් ඇති. ලලිතා ඡායා දෙස බැලුවේ පුදුමේනි. ඊජීබී කිව්වේ මිස් ජින්ජර් බියර්නේ ළමයෝ. ආ ඇයි මිස් ජින්ජර් බිය? සර් කනකොට ජින්ජර් බිය බොන්න ආසයි. මං එද්දි එකක් ගෙනාවා. කොමද්ද හේතුවක් නිසා ලලිතා ගෙලායි දැවි ගියේ.
පිරිමියෙකු ජීවිතේ මේ තරම් ලස්සනට කියවන්නට ගැහණියකට පුළුවන්ද? ඇයගොස් ඡායා ගෙනා බෑගේ තිබූ අලියා ජින්ජබිය බෝතලිය ගත්තාය. මෙච්චර මේ ගෙදර ඉන්නවා මං එහෙම දෙයක් දන්නේ නැහැ නිමිස්. ගෙදරදී බොන්නේ නැතුව ඇති. ඔෆිස් එකේදී කද්දි ඕන. කූල් ගිහින් නේද ලලිතා? ඒක නිමිස්. අපි අයිස් කැට් ටිකක් දාලා දෙමු. ලලිතා වීදුරක්ගෙන එයට අයිස් කැට දමා ජින්ජබිය බෝතලෙන් භාගයක්ම ඊට දැම්මාය. ඡායා එයගෙන අසංකර කෑම ගෙන යන ට්‍රේ එකකින් තබා ගත්තාය. ලලිතා කිරියොදි චුට්ටක් රත් කර මොහොතේ නිවිල ඇති. අනේ මිස් රත් කරන්න ගිහිල්ලා අගේට තියෙන කිරියොද්ද කැටි ගැහෙයිද දන්නේ නැහැ. එහෙම වෙන්නේ හැඳි ගගා රත් කරමු. මිස්ගේ අම්මා මේ පාට කොහොම ගන්නවත් දන්නේ නැහැ. ලස්සන පාටක්. ඡායා සිනහසුණයි. බොහෝ දෙනාගේ කිරියොදි වලින් ලස්සන පාටක් එන්නේ නැත. කිරියොද්දෙන් ආයොත්තේ කහ පාටල් ලා කොළ පාටත් අතරෝ ලස්සන ලා පාටකේ. කිරියොද්ද රහ එවිටය. රණතුංග මහත්මිය උන්නේ සාලේ. කෙල්ල අසංකර කෑම දෙන්නට සියල්ල ලස්සන ට්‍රේ එකක තබාගෙන යද්දී රණතුංග මහත්මිය ලෝභකමින් සිනාසුනාය. අනේ පුතේ පීගානකට බෙදාගෙන ගිහින් කෑම ටික දුන්න නම් හරිනේ. අනේ මැඩම් එහෙම දෙන්නේ කොහොමද? ගැහණියකට මෙසේ ලස්සනට කන්නට දෙන්නට ආසයි තෙන්නේ අගේ පෙම්මතාටේ. නැත්නම් සැමියාටේ. රණතුංග මහත්මිය කිසිවක් නොහිතා කෙල්ල ට්‍රේ එකද රැගෙන පරිස්සමෙන් පඩිපෙල් නගින අයුරු බලා උන්නාය. ආ ලොකුනෝනා ජින්ජ බීර ටික. ලලිතා බෝතලෙ ඉතුරුව ජිංජිබීර ටික වීදුරකට දමා රණතුංග මහත්මියට ගෙනවිත් දුන්නාය. ජිංජිබීර කොහෙන්ද ලලිතා? ලලිතා සිනාසුනාය. අපේ පුංචි මහත්තයා බොන්න ආසයි කියලා එද්දි ගිනත්. මේ කෙල්ල ඔය අයිස් දාගෙන අරන් ගියා. රණතුංග මහත්මිය ජිංජිබීර වීදුර දෙස බලාගෙන මුන්නාය. අසංග ආසයි තමා ලලිතා. ඒත් කොල්ල ආස දෙයක් ඉඳිහිටවත් ගෙදරට ගේන්න මටත් අමතක වෙනවා. කෑම ගනකොට අසංග ජිංජිබීර ගිනල්ලා බොනවා. කෙල්ලට විතරයි ඒකත් මතක් වුණේ. රණතුංග මහත්මිය කීවේ දිග සුසුමක් හෙලාය. ඇය ඊජිබී උගුරක් බිවේ ආශාවෙනි. තුනේ සීතලක් තිබූ ජිංජිබී උගුර උගුරින් පහළට ගියේ උගුර සනීපයට අතගාගෙනමිනි. කෑම ටිකක් කන්නට පෙර ජිංජිබී ටිකක් බිව්වට කමක් නැද්දයි දොස්තරගෙන් ඇසිය යුතුය රණතුංග මහත්මිය සිතාගත්තාය. ඡායා උඩට එද්දී අසංග උන්නේ බොරුවට නිදාගෙනය. ඡායා පහළ කතා කරන හඬ අසංගර යාන්තමට මේ නැසුනි. ඒ නැතත් ඇය එනවා කිව්වොත් එන බව අසංග දනි. ඡායට ඒ මුහුණ දකිද්දිම ඔහු කරන්නේ බොරුවක් බව ඉබේටම වැටහිනේ. ඔහුට එසේ බොරුවක් කරන්න නොහැක. ඡායා කෑම ට්‍රේ එක මේසේ මතින් තබා සිනාබරවම ඇඳ මත ඉඳගත්තාය. ඊටත් පසු ඔහුගේ දෙපා මත සුරත් තබා එහෙමම පහත්ති ඒ දෙපා මොහොතක් සිපගත්තාය. අසංගක සියලොඟම දැවී යන්නක් මෙන් ඔහුට දෙනුනි. එහෙත් දිගටම ඔහු දෙනෙත් පියාගෙන මුන්නාය. අපිට මහත්තයෙක් ඉන්නවා. එයා නිදාගෙන ඉන්නකොට හරි අහිංසකයි. ටොම් ඇන් ජෙරි එකේ ඉන්න වීසා වගේ. ඡායා කීවේ සිනාසෙමිනි. නිදාගෙන ඉන්නකොට නල් රැලි වෙන්නේ නැහැ කියලා අපේ සුදු මහත්තයා දන්නේ නැහැ. මේ කම්මුලත් නටනවා. නිදා ඉඳිද්දි හුස්ම ගන්නෙත් මෙහෙම නෙමෙයි. ඇයි කිව්වේ ඔහුගේ පපුවට සුරත් තබායි. අසංග නිින්දෙන් මෙන් ලයමත් තිබූ ඔහුගේ සුරත අල්ලා ගත්තේ. ඔහු එහෙමම ඇයව පපුවට ඇදගත්තේ. ඡායාව ගොස් නැවතුනේ ඒ පපුවේ. මැඩම් මේ රත්තරන්. ඔහු ඒ නල නිඹගත්තේ අමාරුවෙනි. ඇඟ රස්නේ අසංග. මාව මැරේ. ඇය රැව්වාය. මාවත් අරගෙනම යන්න එහෙනම්. මේ දුප්පත් අම්මලා දෙන්න පව් එතකොට. අසංග කීවේ. ඡායාගේ දිනෙත් බොඳවිය. අරගොල්ල ආවා නේද? අද යාලාගෙන කතා නොකර ඉන්න බබා. ඔහු කීවේ දුකිනි. අම්මා උනේ රතු ගැඟලු ඉඳියාප්පයි පොලිසෙයි කිරිවදි හදලා දුන්නා. කමු. හා ඇය අසංගගේ පිටට කොට්ටයක් තබා ඔහු දෑතින් බදාගෙන ඇඳ විට්ටමට බර කළාය. එහෙම කරද්දී ඇයට ඔහු පපුවටම ගන්නට සිදුවේ. අසංග මොහොතකට කෙල්ලව වැළඳගෙන උන්නේ. මල් සුවඳයි. ඔහුයේ පපු ඉඹ කීවේ. පපුවට විදගත්තේ සමන් මල් සිලවුන් බිඳකි. ආ ඇය අයිස්කට දමූ ජිංජර් බියර් වීදුර ඔහු අතර දුන්නාය. ඒ ඇස් ඇය වෙතට බරුවේ දුකිනි. අසංග ආශාවෙන් ජිංජර් බියර් ටික වොන අයුරු ඇය බලා උන්නේ දරුවෙක් දෙස බලා ඉන්න අම්මා කෙනෙක් මෙනි. බෝධි පූජා ෂෝක් එකට කළා. හත්වෙනි දවසේ චුට්ටකට මායක පන්සලට යන්න හොඳේ. එන්නම් බබා. ඇය මුලින්ම ඔහුට කැවුවේ කිරියෝදි ටිකක් එහමින් දමා ඉඳියාප්පය. හරි රහයි. අම්මා අද වෙනදාටත් වඩා රහට හදලා වගේ. මට කියලා කිව්වද බබා? නොකිව්වත් මං වෙන කාට අරන් යන්නද? ඒ වචන තුල වූයේ දුකද්ද නොවේ නම් සතුටක්ද කියලා අසංකට තේරුම් ගන්නට නොහැකි විය. අද ගෙදර යන්න එපා බබා. අනේ එහෙම කොහොමද කරන්නේ මම? අම්මා යවන එකක් නැහැ. කිව්වොත් මං ඉන්නම්. ලලිතා අක්කට කතා කර අද මෙහි ඉන්නවා යයි අම්මාට කිව හැක. ඒ ගැන ප්‍රශ්නයක් නැත. හැමදාම අපිට මෙහෙම ඉන්න බෑනේ රත්තරන්. ඡාය කිවේ නොහිතෝ වෙලාවකේ. දුකෙන්ම ඉන්නත් එපා. පොලොස් රහද? හරි රහයි. කතා කරන්නට අනන්ත දේවල් මේ පපුවේ සිරවි ඇත.
ඒ කිසිවම් මේ ලෙඩ මුහුණ දෙස බලාගෙන කිව නොහැක. අනිත් අතට මේ කුරුරු දෛවී ඉදිරියේ අසරණය. ඒ අසරණ බව දැන දැන කිසිවක් කියන්නේ කෙසේද? ඡායා තව කිරියෝදි ටිකක් ඉන්දියාවන් අතර දමා ඔහුට කැවුවාය. කද්දි ඔහුට හොදි ගඟක් ඕනේ. ඒ පොඩි කාලේ අම්මලා පුරුදු කළ විදියේ. මොනවත් හිතන්න එපා. බෙහෙත් ටික බීලා නිදාගමු. ඡායා කෑම ටික කවා ඒ හිස අතකා කීවාය. අසංග අසරණව ඒ දෙස බලා සිනස් වුණාය. වැඩිපුර වතුර ටිකක් බොන්න. එතකොට චූ දෙවිල්ලයි. චූ දනවට වඩා පපුව දනව බබා. ඒ කියන්නට අවශ්‍ය නැත. ඔහු ආදරය කළේද මේ පපුව ආදරය කළ විදියටමයි. කාපු ගමන් බෙහෙත් බොන්න හොඳ නැහැ. මං ටිකකින් එන්නම්. යන්නට ගිය ඡායාගේ අතින් ඔහු අල්ලා ගත්තේ. ඡායාගේ දෙනෙත් ඒ මුහුණ මත නතුරුවේ අසරණවේ. අද ලස්සනයි. මම ඔව්. ඉතින් මහත්තයෝ මේ නිකන් සුදු බ්ලවුස් එකන්නේ. හදිස්සි ඇඳගත්තෙත්. ඇඳුමනේ ලස්සන. ලස්සන අතති. මං ඔයාලඟෙන උන්නේ. ඡායා පහළට ගියේ ඔය ටික කියායි. අසංග ඇය අනායුරු බලා දිග සුසුමක් හෙළුවේ. ආදරේ දෙවදුව මෙසේ පපුවල් ලංකර කර ඈත් කරන්නේ ඇයි? කෑවද පුතේ? පහළට එද්දී රණතුංග මහත්මිය ඇසුවායි. ඡායා සිනාසුනේ අහිංසක ආඩම්බරකමිනි. කන්න ගත්තම කතාවක් දැම්මම හරි. සර් දන්නතොම කනවා. අසංග කන්නේ නැත. එහෙම කන්නේ ඔහුට කවද්දීය. තාම සර්ගේ ඇඟේ උනා මැඩම්. ඇඟම රස්නේ. මාත් බැලුවා කෙල්ලේ. උදේ බල්ල අඩු නැත්තම් අපි යමු. මේ ප්‍රෙෂර් තියෙන නිසායි බය. එසේ වන්නේ කොල්ලාගේ හිතේ සැනසීමක් නැති නිසායි. අපිත් කමු යන්. රණතුංග මහත්මිය නැගිට්ටාය. මං ගෙදර ගිහින් කන්නම් මැඩම්. රණතුංග මහත්මිය සිනාසුනේ කරුණාවෙනි. දැන් 11ට ළඟයි දරුවෝ. ඔයා මේ වෙලාවේ ගෙදර යවන්න බෑ. ඡායා කිසිවක් නොකිය බලා උන්නාය. කෙල්ල ගෙදර නාවම අම්මා දැන් බය වෙයි. මං ළඟ අක්කා කෙනෙක් ඉන්නවා මැඩම්. එයාට පණිවිඩය දෙන්නම්. මං ඔයා උදේම නන්දසේන එක්ක ගෙදර යවන්නම්. හිතට සතුටක් දැනේ. ඒ සතුට කුමක්ද කියලා ඡායාට පැහැදිලි නැත. රණතුංග මහත්මිය ඉඳගත් පසු ඉන්දියාප්ප පිටුවේ ඡායාය. පිළිවෙලට කෑම ටික බෙදෙන කෙල්ල දෙස ඇය බලා උන්නේ ආශාවෙනි. මං ඔයාගේ ගෙදර කෑමට ඇවිත් වගේ. රණතුංග මහත්මිය කියද්දී ඡායාද සිනාසු වුණාය. කිරියෝදි මැඩම්. ආ ඇති. සර්ට නම් ගඟක් ඕන. රණතුංග මහත්මිය සිනාසු වුණාය. පොඩි කාලේ පුරුද්ද. මං එයාට කැවිම අලෝදී බතුයි බිත්තරයි. වෙන මොනව හැදුවත් කන්නේ. ඉන්දියාප්ප කටක්කා ඇය බැලුවේ ඡායා දෙසේ. මෙච්චර රහට පොලස් මාළු හදන්නේ කොහොමද කියලා වෙලාවක ඡායාගේ අම්මගෙන් අහන්න ඕන. කළු පහේ අඹරලා පොල් බෙදලා අරන් මොනවද කරනවා? හැම කෙනාටම රහට පොලස් හදන්න බෑ. ඡායා බෙදාගත්තේ ටිකකි. අද කන්නට බඩගින්නක් නැත. හිතම පිරී ගොසිනි. රණතුංග මහත්මිය කෑමකා අවසන් වූයේ ඡායා ඉන්දියාප්ප ටික අතගාමින් සිටිද්දීය. ඇය අත සෝදාගෙන පැමිණ කෙල්ලගේ ළඟ නැවතී ඒ හිස්සට සුරත තැබුවාය. ඡායාගේ ඇතුළලම හොස්ගා ඇවිලිනි. තව ටිකක් කන්න පුතේ. ඇති මැඩම් මට බඩගිනි නෑ. ඉස්සර මටත් එහෙමයි. අසංක පුංචි කාලේ එයාට කෙව්වට පස්සේ මට බඩගිනි නෑ. මම ඉතින් බිස්කට් එකක් කාලා තේකක් බොනවා. ඡායාගේ දෑසල කඳුළු පිරිනි. තමා අසංකට කෙව් බව ඇය දන්නේ කෙසේද? සර්ගේ බෙහෙත් ටික දුන්නද? කාබුගමන් නිසා දුන්නේ මැඩම්. පස්සේ නිකන් තේකක් හදලා දීලා දෙනවා. දීලා එන්න. මට ඔයත් එක ටිකක් කතා කරන්න ඕන. රණතුංග මහත්මිය කීවාය. අනේ දෙයනේ, මේ මොනවද වෙන්නේ යන්නේ? ඡායා සිටියේ දැසර කඳුලක් උණක් තියේ. මේ ජීවිතේ එන දෙයකට මූණ දෙනවා යයි වසෝ සිතාගත්තාය. ඡායා ලතාට කතා කළේ අම්මාට අද ගෙදර නොවන බව කියන්නට. ඒ අසුවිට අම්මාට පවා පුදුම සිතුන ඇත. මේ නපුරු දෛවයේ ඉදිරියේ තමාගේ මේ සිදුවෙන දේවල් ඡායාට පවා සිතාගන්නට අමාරුය. ජීවිතේ බෙදුණ හැටියට බාර ගන්නවා යයි කෙල්ල සිතාගත්තේ ඒකය. ලතාක්කේ මං. ඡායා කතා කළේ පහත් අන්නේනි. කෙල්ලේ කොහිඳන්ද ඔය කතා කරන්නේ? මම්මම් මැඩම්ලගේ ගෙදර ඉඳන් අක්කේ. කොල්ලගේ ගෙදර ඉඳන්. ඇයි නංගේ හදිස්සියක්ද? සර්ට සනීප නැණි අක්කේ. මට අම්මා කිව්වා. ඉතින් නෑ, අද මෙහි නවතින්න කියලා මැඩම් කිව්වා. රෑ වෙලානේ. අනේ ඇත්තද? මාර චාන්ස් එකනේ නේද? මැඩම්ද නවතින්න කිව්වේ නැත්තම් සර්ද? ලත ඇසුවේ සතුටෙනි. කෙල්ලගේ ජීවිතේ කොහොමෝ හොදක් වෙනවා දකින්නට ඇය ආසාය. දෙන්නම. ඡායා කී වටපිට බලා පහත් අනිනි. මොනවා හරි සිද්ධ වෙනවද වස්වේ? දන්න ඇක්කේ. අම්මට අක්කා කියනවද? හරි කෙල්ලේ, මං කියන්නම්. අද මං එහෙගින් නිදාගන්නම්කෝ. අනේ ලොකු දෙයක්. අම්මා ඉන්දියාප්පයි පොලිසිය කිරියෝදි හදලා තිනවා. අක්කත් කන්න. නොකෑවත් මොකද කෙල්ලේ, උඹට හරියනවා නම් මට ඒ ඇති. හොඳ දෙයක් වෙන්නේ කියලා මාත් ප්‍රාර්ථනා කරන්නම්. පින් අක්කේ. කෙල්ල කිවි දුක්බර හඬිනි. හැමදේම තනියම දරාගෙන ඉන්නා කෙල්ලගෙන ලතාට දුකක් දැනුනි.
එහෙනම් අකේ අම්මටත් කන්න කියන්න නැත්තම් නොකා ඉඳි මං කියන්නම් තියන්නම් අකේ බුදු සරණයි උඹටත් බුදු සරණයි ඡයා දුර්ගදනේ තිබේ දීර්ඝ සුසුමක් හෙලාය අද රාත්‍රියේ ජීවිතේ තීරණාත්මක රැයක් යයි මේ හැටි සිතෙන්නේ ඇයි ඡයාට සිතාගත නොහැක ඡයා යද්දි කුසී ලලිතා නන්දසේනා තුන්නේ කෑම කමිනි කාලෙකට පස්සේ අද අපි රහට ඉන්දියාප ටිකක් කනවා මිස් නේද නන්දසේනා අයියේ ලලිතා කිව්වේ ඡයා දෙස බලාය ඇයි දෙදෙනාම දෙස බලා සිනාසුනි ආදරේනි ලලිතා නංගි තරහ වෙන්න එපා මෙහෙම කිරියොද්දන් නම් කාලම නැ නන්දසේනගේ කතාවට ලලිතා සිනාසුනායි ඉතින් මාත් කාල නැහැ නන්දසේන අයියේ සර්ට තේ හදනවා අංකල්ටයි ලලිතරයි තේ දෙකක් හදන්නද නන්දසේන සිනාසුනේ අහිංසකවය මිස් අද මෙහි ඉන්නව නේද ඕ ලලිතා මැඩම් කිව්ව ඉන්නයි කියලා ලලිතා මිස් අපි උදෙන්ම කිරිපත් හදමු හදමු මිස් ගෙදර තියෙන්නේ නම් රතු ගැකුළු විතරයි මිස් රතු ගැකුළු කිරිපත් රහයි ලලිතා මේ වෙලාවේ ලලිතාට නන්දසේනට සිතුනේ එකම දෙයකි ඒ මේ කිල්ල මේ ගෙදර ලේලිය වෙනවා නම් කොතරම් හොඳද කියායි මේ ගෙදරට අවශ්‍ය මෙහෙම ලේලි කෙනෙකි එසේ යවොත් මේ ගෙදරට උතුරන බව දෙදෙනාම දැන උන්නෝය ගෙදර ලේලි කෙනෙක් ගේනවා යනු පහනක් ගෙනීමකි ඒ පහනෙන් ගෙදර එතෙක් පැවති අඳුරක් නැති විය යුතුය එහෙත් සමහර ලේල්ල ගෙදරට ආපසු ගෙදර තිබූ පහනත් නිවී යයි මෙන්න තේ බොන ලලිතා මං සර්ට බෙහෙත් ටික දීලා ඉන්නම් අසංකට හැදූ තේකත් රැගෙන ඡායා මුරුතැඟේ පිටුව පසු නන්දසේන බැලුවේ ලලිතා දෙසේ ලලිතා නංගි නන්දසේන අයියේ මේ පවුලට මේ තරම් ආදරය කෙනෙක් හොයාගන්න අමාරුයි මාත් හිතන්නේ ලලිතා කල්පනාවරව කීවාය අද මේ ගෙදර තියෙන්නේ කවදාවත් නැති සිරියාවක් ඒත් මේ ගෙදරට එන්න ඉන්නේ වෙන කෙනෙක් නේ නන්දසේන අයියේ ලලිතා නංගි හිතන්නේ එහෙම වෙයිද ඔය දැනුත් ඇවිල්ලා කතා කරලා ගිහී කසාද ඉක්මනටම ගනි එහෙම වුණොත් ඒක ලොකු වැරද්දක් වෙයි ඉන්පසු ලලිතා නන්දසේනත් ඒ ගැන කතා කළේ නැත මේ ගෙදරට ලේලියක් ඕනමයි එහෙත් ඒ ගෙන් ලේලියට මේ ගෙදර මල්යායක් කරන්න හැකියාවක් ඇද්ද ලලිතා නන්දසේන සිතුවේ ඒ ගැනේ